සම්මා සම්බුදු සරණයි. සද්ධර්මයට අකමැති පුද්ගලයාගේ කර්මය ඉතාම අසුබයි. සද්ධර්මයට කැමැති පුද්ගලයාගේ කර්මය ඉතාම සුබයි. එසේනම් ඔබත් සද්ධර්මයට කැමැති පුද්ගලයෙකු කිරීමට පාර කියා දෙන තේරීගත සාකච්ඡා මේ වැඩසටහනයි අදත් සුපුරුදු පරිදි අපි මේ ආරම්භ කරන්නේ. සුපුරුදු පරිදි අප ගැන අනුකම්පාවෙන් අපිට කර්ම කාරණා කියා දීමට මෙහි වැඩමවකට සිටින අපගේ මෙරිහෙනගම ශ්‍රද්ධා ගෞතමී මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. අවසරයක් මෑණියන් වහන්ස, අපි මේ දීර්ඝ වශයෙන් කතා කරමින් යන්නේ මේ ප්‍රීති වාක්‍ය, උදාන වාක්‍ය, එහෙම නැත්නම් තේරී ගාථා. මහරහත් තෙරණින් වහන්සේලාගේ මුවින් ප්‍රකාශ වන උදාන වාක්‍ය පිළිබඳව තමයි අපි ඔබට නිරන්තරයෙන් මේ කාලයක් පුරාවටම විස්තර ගෙනෙන්න ලබන්නේ. අපි මෑණින් වහන්ස ක්‍රමානුකූලව කතා කරගෙන ඉන්න පිළිවෙලට අද අපිට කතා කරන්න තියෙන සුභා මහරහත් තෙරණින් වහන්සේගේ කතා කුවත. අපි මෑණින් වහන්ස මම දැනගන්න කැමති ඉතා දීර්ඝ විස්තරයක් තියෙනවා සුභා තේරී ගාථාවල. අපි මෑණින් වහන්ස මේ සුභා තේරිය, එහෙම නැත්නම් සුභා තෙරණිය කොහොමද මේ ගිහි ජීවිතය ගත කරේ, ගිහි ජීවිතයෙන් කොහොමද පැවිදි ජීවිතය කරා පැමිණේ, මොන පුරවව කුසල් දම්බල බල මහිමෙන්ද යන වගේ ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගෙන. මෙතුමිය පුතේ රන්කරුවගේ දියණියක් වෙලා තියෙන්නේ. පෙරබුදුරජාණන් වහන්සේගේ කාලවල කරන ලද අධිකාරයෙන් දෙව්ලොව සැරිසරමින් මේ බුදුරජාණන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී රජගහනුවර රන්කරුවගේ දියණිය වෙලා උපදුණා. ඇයගේ රූප ස්වභාවය නිසා තමා ඇයට සුභා කියන නම ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට පිවිසෙන විට හටගත් පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එකත් පස්ව හිඳගෙන බුදුරජාණන් වහන්සේගේ ඉඳුරන් මොහුකුරා ඇති බව දැනගෙන සිව්සස් ගැබ්කොට ධර්මයක් දේශනා කළා. ඕතමෝ එකෙනෙහිම දහසක් නයින් හෙබි සෝවාන් ඵලයෙහි පිහිටියා. ඊට පස්සේ තම පියා, දැන් ඒ වෙනකොට තම පියා රන්කරුවෙක් නිසා අලුතෙන් ඇතිවෙන මේ ඔක්කොම ආභරණ පවා එතුමියට දීලා තියෙනවා. රන්කරුවෙක් නේ තාත්තා. ඉතින් මේ ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරමින් නේද, සියලු ආභරණ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ගිහිගෙයෙහි දොසුත් දැකලා, ගිහිගෙයි වාසය කළොත් බොහොම භයානක උපද්‍රවවලට ලක් වෙන්න පුළුවන් කියලා ගෝතමී තෙරණිය සමීපයේහි, මහා ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ සමීපයේහි පැවිදි වෙලා භාවනා කරමින් ඇයගේ නෑදෑයන් ඉන්න විට නෑදෑයෝ වෙතින් විට ඇවිල්ලා මේ මෙතුමිය කාමයේහි පොළඹවලා තියෙනවා. නැවතත් ගිහි ගෙදරට එකතු කරගෙන යන්න සකස් කරන හැම අවස්ථාවකදීම බුදුරදුන් මේ දැකලා නවවන දිනේදී ධර්මයේ දේශනා කරන විට දිනක් මෙතුමියත් මොකද කරලා තියෙන්නේ, කාමයේහි ආදීනවය බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ධර්මයක් හැටියට දේශනා කරලා තියෙනවා මේ පොළඹ වන්දේන තමන්ගේ පිරිසට. ඒක දේශනා කරනකොට ගාථා 24කින් ධර්මයේ දේශනා කර නිරපේක්ෂ කළා. ඒ කියන්නේ කාමයෙහි කෙරෙහි ඇලෙන්නේ නැතුව නොඇලී නොගැටි සිත් පවත්වන්න. නිරපේක්ෂ කියන්නේ කත්තේ කියන්නේ ඒකයි පුතේ. කිසිදු අපේක්ෂාවක් තමා ගැන අපේක්ෂාව තියෙන හින්දානේ තමාව හොයාගෙන ඉන්නේ. එතකොට කිසිදු අපේක්ෂාවක් නැතුව ඒ ගොල්ලෝ යවලා අවසානයේදී ඇය විදසුන් වඩලා උතුම් අරිහත්ත්වේ ලබාගෙන තියෙනවා පුතේ. හඳයි, මේ ආකාරයට තමයි මේ සුභා මහරහත් තෙරණිය තමන්ගේ ගිහි ජීවිතයෙන් මහන, ඒ කියන්නේ පැවිදි ජීවිතය කරාවේ තමන්ව මේ නැවත වරදේ පොළඹන්න උත්සාහ කරන නෑදෑ පිරිසගෙන් මිදලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, බුදුරජාණන් වහන්සේගේ ඉගෙනගත්ත දේවල් තමන්ගේ නෑදෑයන්ටත් ප්‍රකාශ කරලා ධර්මයක් වශයෙන් දේශනා කරලා මේ තැනතිය මේ කියනව සුභා තෙරණිය මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. හොඳයි, අපි මෑණින් වහන්සේ මේ සුභා තේරී ගාථාවලත් සඳහන් නම් මෙන්න මේ වගේ කරුණු කාරණා කීපයක්. පෙර යෝන් විහේ සිට පිරිසුදු වස්ත්‍රවලින් සැරසුණු මම යම් ධර්මයක් ශ්‍රවණය කළේඳ අප්‍රමාදව වාසය කළ ඒමට සත්‍ය අවබෝධ විය. ඒ වගේම මම අනල්පෝ සම්පත් හැර දැමා මෙසේ සදහෙන් ගිහිගේ නික්ම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ශාසනයෙහි පැවිදි වෙමි. ඒ නිසාවෙන් මම මෙය මට සුදුසු නොවන්නේ යයි
ප්‍රාර්ථනා කරා කියලා මෙතන සඳහන් වෙනවා. ඒ වගේම මෙන්නස තවදුරටත් මේකෙත් අද සඳහන් වෙන්නේ මම ඥාති ගණයාද දැසිදස්සන්ද කම්කරුවන්ද ශෘද්ධිමත් වූ මන වඩන ප්‍රමෝදය ඇති කරන සුළු කුඹුරු බිම්ද සරුසාර වූ භෝගයන්ද හැරදමා පැවිදිවීම කියලා සඳහන් වෙන මැනිනහස කරින් සඳහන් කර කරුණු කාරණා. ඒ වගේම තවදුරටත් සඳහන් වෙනවා මෙය කාම ලෝභයේ ඇතිවීමට හේතුය, මදේ ඇති කරන්නේය, මුලාව ඇති කරන්නේය, රාගය වර්ධනය පිණිස හේතුවේ, මේ කාමෙහි නිත්‍ය බවක් හෝ ස්ථිර බවක් හෝ නැත්තේ කියලා සඳහන් වෙනවා. කාමයන්හි බැසගත් අයට වද බන්ධන, හිංසා, ධන හානි, උපද්‍රව යන බොහෝ ව්‍යසනයද දක්නට ලැබෙනවා කියලා සඳහන් වෙනවා. අපි නිරතුරුවම කතා කරන කරුණු කාරණාවක් තමයි මේක මේ සඳහන් වන්නේ. ආශ්‍රවයෝ ආශ්‍රව හිරණ්‍ය ස්වර්ණයන් නිසා විනාශ නොවෙති. කාමයෝ වනාහි පස මිතුරෝය, වදකයෝය, සතුරෝය, උල්කටු සහිත බන්ධනයක්ය. මේ විදිහට මේ සුභා තේරී ගාථාවල සඳහන් වෙන මැනින්හස දීර්ඝ විස්තරයක් මේ සුභා තේරී ගාථාවල සඳහන් වෙනවා. අපි මැනින්හස දේශනා කරපු කරුණු කාරණා තමයි මේක තියෙන්නේ. ඥාතින් වූ ඔබලා හතුරන් මෙන් ඒ මා කුමක් නිසා නම් කාමයන්හි යොද වූද, මුඩු කළ හිස ඇති පෙර වූ සංගල සිවුර ඇති මා පැවිද්දෙක් මෙන් දකින්න කියලා කියනවා. අර ඥාතින් විසින් තමම නැවතත් මේ ජීවිතයෙන් මුද ගී ජීවිතේ නැවත ගෙන ගන්න උත්සාහ කරපු අවස්ථාවේ තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. ඒ වගේම අත තියෙන මෙන්නහස ඒ කාමයේ උව දුරකි, බයකි, සිත නපුරට කොළඹන්නේකි, කටුවකි, ගිජු බැවින් යුක්තය, අතිශයෙන්ම විෂය, ලාටුවක් වැනිය, සත්වයන් මුලා කරන දොරටුවකි. මේ විදිහට මේ කාමයේ ගැන තමයි සඳහන් කරන්නේ. අවසාන වශයෙන් සඳහන් වෙනවා මෙසේ කාමයෝ හතුරන් ඇති කරන්නෝය, පසුතැවීම් ඇත්තෝය, කෙලසන්නෝය, ලෝකයේ පොළඹවන්නා වූ ආමිෂයෝය, බන්ධනීය වූ කාමයෝ මරණ බන්ධනයක්ම වෙති කියලා තමයි මේ සුභා මහරහත් තෙරණින් වහන්සේ සඳහන් කරන්නේ. අපි මැනින් වහන්ස මේකේ සඳහන් වෙන ආකාරයට මේ මාරයා ගැන තමයි මේ සඳහන් වෙන. ඒ කියන්නේ අපි අවසානයේ මේ කියන දේවල් වලට හසු වුණොත් අපි මාරයාට හසු වීමක් තමයි වෙන්නේ. මාරයාට අපි කවුරුත් මාරයාට හසු වෙනවා. නමුත් පාපී මාරයාට හසු නොවන ආකාරය තමයි අපි විස්තර කරන්නේ. අපි මැනින් වහන්ස මාරයා ගැන කතා කරමු නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුල සඳහන් වෙනවා දස මාරයන් කියලා. අපේ මැනින් වහන්සේ මේ දස මාරයන් යනුවෙන් හඳුන්වන්නේ කවුරුන්ද යන වගේ අපිට කෙටි පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුතේ දස මාරයන්ට අයිති වෙන්නේ පළවෙනි එක තමයි පංචකාමය. පංචකාමය කියනකොට එතන දෙවිධයකට ඇති වෙන්න පුළුවන්. අකුසලයේ තුල මේ හිත තරහ මේ කාම සම්පත් විඳින්න ගියාම තරහ ඇති වෙනවා නම් ඇති වෙන්නේ එතන අකුසල කාමය. ඒ වගේම අපි හිතමුකෝ දැන් පින්කමක් තුලින් මම මෙහෙම කෙනෙක්, මම බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, මම මොහොම හොඳට ධර්මයේ දන්න කෙනෙක් කියන තැනට ආවොත් එතන ඇති වෙන්න පුතේ කුසල කාමය. ඒක මොකද මාර ධර්මතාවය. එතන හරියට කුසලයක් නැහැ. එතකොට බුදුහාමර දේශනා කළේ එන්න මේ විදිහට පංචකාමයේ තුල මාර ධර්මතාවය සැකසෙන්න පුළුවන්. ඒ වගේම අරති. අරති කියන්නේ අදි කුසලයට තියෙන අකමැත්ත. දැන් සමහර බණ භාවනා කර නැත්තම් ඒක පස්සේක දාලා ආමිස පින්කම් පස්සේ යනවා. එතකොට සාරින් සමාජයේ තියෙනද දැන් අපිට දැන් අද දවස් ඇතුළත දැන් මේ නේද, මේ කියන්නේ අද දවස් ඇතුළත පින්කමක් කරගන්න එළියට පහළියට යන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ හොඳට මෛත්‍රී හිතක් හදා ගන්නවා. ගෙදර ඉඳන් ඒක කරන්න පුළුවන්. කරුණාවන්ත සිත නේද, හොඳට මේ විදර්ශනාව ප්‍රගුණ කරගන්න පුළුවන් නේද? ඒකට මේ අර වගේ නෙමෙයිනේ නේද, ආමිසය තුල වගේ ලොකු දුක් ගැටක් කම්කටොළුක් එන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඒකට කැමති නැහැ නේද? අර අදි කුසලයට කැමති නැහැ. ඒකට සල්ලි යන්නෙත් නැහැ. ඒකට මේ ශ්‍රමයක් අවශ්‍යත් නැහැ. ලොකු ශ්‍රමයක් අවශ්‍යත් නැහැ. ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ පුතේ. අදි කුසලයේ කරගන්න. බණ භාවනා, බණක් අහන්න, භාවනාවක් වඩන්න නේද? ඒකට අකමැති වීම තමයි එතනත් මාර ධර්මතාවයක් සැකසෙන්නේ අරතිය කියලා. එතකොට ඊළඟ එක තමයි සාපිපාසාව. දැන් අපි ඕන දෙයක් කරනවානේ. දැන් මගුල් ගෙදරක් කිව්වොත්
මළගෙදරක් කිව්වොත් සාපිපාසාව ගැන වතුර තිබහයි මට බඩගිනේ කියලා හිතන්නේ නැහනේ. ඔක්කොම කරනවා නේද? මොනවා හරි ලාභයක් ලැබෙනවා කියලා හිතුවොත් ඒත් අපි කරනවා. ඒතකොට බුදුහාඳුර දේශනා කළේ අපිට හැබැයි එකතන ඉඳගෙන බණක් අහන්න ගියොත්, භාවනාවක් කරන්න ගියොත් මොකද්ද මේ හිතේ ඇති වෙන්නේ? නොසන්සුන්කම සාගින්න බඩගින්න බඩගිනී කියලා ඇති වෙනවා. වතුර පිපාසයි කියලා ඇති වෙනවා. මේ මොකද්ද පුතේ? මාර ධර්මතාවය. ඊළඟ තමයි පරේෂණ තෘෂ්ණාව. පරේෂණ තෘෂ්ණාව කියන්නේ අතන කියන්නේ මොකද්ද, මෙතන කියන්නේ මොකද්ද කියලා බලන්න, අපේ මේ හිත හික්මවා ගන්න හැටි ඉගෙන ගන්න නෙමෙයි, අපි අන් අයව අධ්‍යයනය කරන්න. අන් අය අනිත් අය මොනවද කරන්නේ, අතන දේශනා කරන්නේ මොකක්ද නේද, අතන මොනවද කරන භාවනාව කියන්නේ. දැන් මේ පරේක්ෂණයක් කරන්න යන්නේ. මම දන්නවා, අනිත් අය නොදන්නවා කියලා හිතාලා ගියොත් එතනත් මොකද්ද වෙහිලා තියෙන පුතේ? මාර ධර්මතාවය. ඊළඟට තමයි තීන මිද්දය. ඒ කියන්නේ මොකුත් බෑ, අද වහිනවා, අද බඩගිනේ කියලා ඔහෙ බුදියා ගන්නවා නේද? බණ භාවනා කරන්න ගියාම අන්න ඒ නේ, ඒ අකුසලයේ ඇති වෙනවා නේද? එතකොට ඊට පස්සේ ඒක තමයි බිය නේද? ආම බෝම්බ ගහයිද දන්නේ නැහැ, මොනව හරි වෙයිද දන්නේ නැහැ කියලා බණ භාවනා කරන්න ගියාම තමයි ඒක ඇති වෙන්නේ නේද? එතකොට බුදුහාඳුර දේශනා කළේ ඒ බිය ඇති කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම සැක. සැක කියන්නේ හැමතිස්සෙම නේද? සුදු අඳින්න බයයි. අර මොනවා කියයිද දන්නේ නේද? වන් තරුණ වයසේ ඉන්න කෙනෙක් සුදු අඳින්න හොඳ නැහැ නේද? එහෙම නැත්තම් මේ හොඳට ක්‍රියාශීලීව බණ භාවනා කරන්න යන්න හොඳ නැහැ, මට තව කාලේ තියෙනවා නේද කියලා අන්නේ මොන අනිත් අය මොනවා කියයිද දන්නේ නැහැ කියලා සැකෙන් අසහනේ පෙනෙනවා. ඒකත් මොකද්ද පුතේ? මාර ධර්මතාවය. ඊළඟට තමයි ගුණමකු බව. ගුණමකු බව කියන්නේ දැන් බුදුහාඳුර දේශනා කළා නෝ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ, බුදුහාමුදුරුවෝ අපිට ධර්මය කියලා නොදුන්නා නා. ඒ විතරද මේ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. ආර්ය මහා සංඝ රත්නය නේද, සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝ රත්නය මේ ධර්මය ත්‍රිපිටකය හැටියට ග්‍රන්ථාරූඪ නොකළා නම් අපිට මේ දහම තියෙයිද? නෑ. එතකොට අපි එහෙනම් අපේ පූර්ව ආචාර්යන්ට නේද, බුදුරජාණන් වහන්සේට පූර්ව ආචාර්යන්ට දැන් මට මේ මග එන්න නේද, ඔබතුමීට මේ බුදුදහම කියලා දෙන ආචාර්යවරයෙක් ඉන්නානේ. එතකොට බුදුහාඳුර දේශනා කළේ මම තමයි දහම දන්නේ, මම තරම් දහම දන්නේ කෙනෙක් නෑ කියලා ඇති වෙනම නේද පුතේ? ගුණමකුකම. තවත් කෙනෙක් කියලා දුන්න දේ අපි ඒකට ගරු කිරීමක් කරන්නේ නෑ. අර ඒ කියලා දුන්න උතුමන්ගේ ගුණය මකනවනා එතන කොහෙද නිවන් දකින්න තියෙන්නේ, එතන කියන බණෙන් කොහොමද නිවන් දකින්නේ කියලා හිතලා අපි මොකද අපිව උලුප්පලා අනිත් කෙනාගේ ගුණය මකනවනා එතන ඇති වෙන්නේ මොකද පුතේ? මාර ධර්මතාවය. එතකොට බුදුහාඳුර දේශනා කළා ඊළඟ තමයි ලාභ කීර්ති ප්‍රශංසා කියන තුන. ඒකත් මාර ධර්මතාවය. ලාභයට නේද බුදුහාඳුර දේශනා කළේ අපි සෝවාන් වෙන තාක්කල් අපි ලාභයට මේ හිත ගොදුරු වෙනවා, කීර්තියට මේ හිත ගොදුරු වෙනවා, ප්‍රශංසාවට මේ හිත ගොදුරු වෙනවා. ඒක මාර ධර්මතාවයක් පුතේ. ඊළඟ තමයි අනුන් පහත් කොට තමන් උසස් කොට සැලකීම, මානය කියන එක. මාන කියන අකුසලේ මාර ධර්මතාවය. එතකොට බුදුහාඳුර දේශනා කළේ ඔන්න ඔය දස මාරය තියෙන තාක්කල් අපේ හිතේ නිවීමක් සැනසීමක් ඇති වෙන්නේ නෑ. අසහනයක් ආතතියක් නේද, බයෙන් සැකෙන් ඉන්න තමයි වෙන්නේ නේද? එතකොට බුදුහාඳුර දේශනා කළේ බයෙන් සැකෙන් ඉන්නේ කවුද පුතේ? වැඩිපුරම සත්තු. අසහනෙන් ආතතියෙන් ඉන්නේ කවුද? සත්තු. බුදුහාඳුර ඒකයි දේශනා කළේ මේ දස මාරයට මගේ හිත ගොදුරු වුණොත් හරියට පශුබි සමානයි නේද? සත්වෙක් හා නේද නිකන් තිරිසන්ගත සතෙක් හා සමානයි. එතකොට මමම මගේ
මටම ලොකුම කරගන්න හානියක්. ඒ අනුව රූප කලාපත් මගේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒතර බුධාන්තර දේශනා කළේ මෙතනින් හිත නිරුද්ධ වෙච්ච ගම අසහනෙන් ආතතියෙන් නේද බයෙන් සැකෙන් ඉන්න තැනට මට යන්න සිද්ධ වෙනවා. ඒතර බුධාන්තර දේශනා කළේ එහෙනම් මේ දස මාරයන්ට අහු වෙන්නේ නැතුව මනුෂ්‍ය ගුණ ධර්ම වඩවා ගන්න. මෙතන පුතේ මනුෂ්‍යයෙක් තුල තියෙන්න ඕනේ ගුණධර්ම හැටියට බුධාන්තර දේශනා කළේ මේ පංචකාමයට නොඇල්ම නේද? පංචකාමයට ඇලෙනවා නම් මෙතන මනුෂ්‍යත්වය නැහැ. ඒ වගේම අදි කුසලයට කැමති වෙන්න. ඒක මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වය තුළ තියෙන්න ඕන එකක්. බණ භාවනා කරගන්න ලැබිච්ච හැම අවස්ථාවකදීම බුධාන්තර සතර සතිපට්ඨානය කියන එක දේශනා කළේ නිදාගන්න යනකම්ම හොඳට සතිමත් හිත ඇති කරගන්න. ඒ වගේම සාපිපාසාවට නේද මට බත් පැකට් එකක් දුන්න කියලා නේද? අර මේ වතුර ටිකක් දෙනවා කියලාවත් වැරද්දට නතු වෙන්න එපා නේද? බණ භාවනාව හදාගන්න එපා. එතකොට බුධාන්තර දේශනා කළේ ඊළඟ තමයි පරේෂණ තෘෂ්ණාව. නිවන් දකින කැමැත්තෙන් නිසා අරයා මොකද කරන්නේ, මෙයා මොකද කරන්නේ, අරයා කොහොමද හැසිරෙන්නේ? ඒ කිසි කෙනෙක් අපිත් එක්ක යන්නේ නැහැනේ පුතේ. මරුණට පස්සේ තමන් තනියම යන්න වෙන්නේ. ඒතකොට බුධාන්තර දේශනා කළේ තමන්ගේ හිතේ නිවීම නැති වුණොත් මොකද වෙන්නේ? තමන් තමයි අයහපත. ඒතකොට බුධාන්තර දේශනා කළේ ඊළඟ තමයි තීන මිද්දය නේද? කම්මැලි වෙන්න හොඳ නැහැ කුසලයට නේද? පුළුවන් තරම් මේක ශක්තිය තියනකම් අපි මිනිස්සයෝ හැටියට කුසල ධර්ම බණ භාවනා කරමින් ලෝකේ යථාර්ථය දකිමින් ඇත්ත තුළට හිත හසුරවන්න නේද? යථාර්ථයට මෝන දෙන්න, යථාවාදී තථාකාරී ගුණයට ලං වෙන්න. උන්වහන්සේගේ ගුණයට අපිට ලං වෙන්න බෑ. බුදු පරජාන් වහන්සේගේ ගුණයනේ. ඒතකොට බුදුහාමුදුරන්ගේ ගුණය මහා මේරු පර්වතය නම් ඒ ළඟ තියෙන වැලි කැටයක් වෙන්න හරි දක්ෂ වෙන්න උත්සාහ කරන්න නේද? ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේදී. ඊට පස්සේ බුධාන්තර දේශනා කළේ එහෙනම් මෙන්න මේ ටික හොඳට වඩා ගන්න, වඩාගෙන ඊට පස්සේ ඊළඟ 10 තියෙන පුතේ ඒවා වෙන්න නම් බය නැති වෙන්න නම් නේද අරිහත්ත්වයටම යන්න වෙනවා. සැක නැති වෙන්න නම් නේද, ගුණමකු බව නැති වෙන්න නම්, ලාභ කීර්ති ප්‍රශංසා වලට ඇලෙන ගැටෙන බව නැති වෙන්න නම්, ඒ වගේම නිවන් දකින්න නම් මේ ඉතිරි පහ ඇති කරගන්නම වෙනවා. එහෙනම් අපි බුධාන්තර දේශනා කළේ මනුෂ්‍යත්වය රැකගෙන නේද දසමාරයන්ට පළවෙනි පංචමාරයන්ට අහු වෙන්නේ නැතුව මනුෂ්‍යත්වය රැකගෙන ඊළඟ පංචමාරයන්ට අහු වෙන්නේ නැතුව නිවන දක්වාම මේ හිත මෙහෙවන්න නේද? සතර සතිපට්ඨානය තුළ හිත මෙහෙවන්න නේද? හැම වෙලේම බුධාන්තර දේශනා කළේ හැමතිස්සෙම මේ හිත හදන්න ඕන එකක්මයි කියලා දකින්න නේද? අනුන්ගේ හිත හදන්න කලින් මගේ හිත හදන්න ඕන එකක්මයි කියලා දකින්න නේද? හිතේ නිවැරදි දැක්මක් නැතිකම නිසාමයි මට දුකක්, කනගාටුවක්, අසහනයක්, ආතතියක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කියලා දැක දැක මේ හිතම හදන්න. ඒකට හොඳම තෝතැන්න තමයි මනුෂ්‍යාත්ම භාවය නේද? බුද්ධෝත්පාද කාලය, සද්ධර්මය. එහෙනම් මේ හතරෙන් ප්‍රයෝජන අරගෙන නේද උතුම් වූ උත්තරීතර තැනට යන්න, හිත නිවා ගන්න. තවත් එන්න භයානක පරිසරයක් තමයි අපිට මුණ ගැහෙන්නේ. මේ ස්වභාව දහම පවා දැන්ත සෑහෙන විනාශ කරලා ඉවරයි. එහෙනම් බුධාන්තර දේශනා කළේ මේ ස්වභාව දහම වෙනස් කරන්න එපා කියලා බුධාන්තර දේශනා කළේ ඇයි පුතේ? මේ උෂ්ණත්වය වැඩි වෙන්න පවා මිනිස්යාගේ ක්‍රියාකාරීත දැන් නවීන විද්‍යානුකූලවත් හොයාගෙන තියෙනවා නේද? බුධාන්තර දේශනා කරපු සියල්ල යථාර්ථයක් නේද? තාම හොයාගෙන නැහැ පුතේ මේ විද්‍යාඥයෝ පවා. ඒතකොට බුධාන්තර දේශනා කරපු දේ දැන් තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. මේ උෂ්ණත්වය වෙනස් වෙන්න මනුෂ්‍ය මනස වෙනස් වෙනවා, මේ රුධිර ගමන වෙනස් වෙනවා නේද, මේ රූප කලාප වෙනස් වෙනවා කියලා නේද? අර හේතුඵල ධම න්‍යාය
නියාම ධර්ම අනුව මේ සියල්ල සිදු වෙනවා කියලා දැන් තමයි විද්‍යාඥයෝ හොයාගන්නේ. මේ අවුරුදු 2600කට උඩින් අපේ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ ධර්මතාවය. තාමත් මේ විද්‍යාඥයන්ට හොයාගන්න බැරි තැන තියෙනකොට. ඒ නිසා බුද්ධියට නෙමේ ප්‍රඥාවට තැන දෙන්න. යථාර්ථය දකින්න. යථාර්ථය තුල හික්මෙන්න. නේද? ජාති කුල ආගම් හැටියට බෙදෙන්නේ නැතුව නේද සමගි සම්පන්නව යථාර්ථය දකින මනුෂ්‍යත්වයේ උත්තරීතර තැනට එන නිවිච්ච හිතත් වෙන්න දක්ෂ වෙන්න නේද ඒක තමයි මේ සුභාතරණින් වහන්සේත් කළේ ඒකනේ පුතේ මාර ධර්මතාවයට මම එන්නේ නැහැ නොබලා කැමති නම් මගේ මග යන්න කියලා මොකද කළේ ඒ තැනත් ටික මේ ධර්මයේ කෙරෙහි පැහැදෙව්වා ඒගොල්ලෝ මා කෙරෙහි නේද? ඒ තැනැත්තිය කෙරෙහි ඇති කරගත්ත ඇල්ම පවා දුරු කෙරෙව්වා. නිර්පේක්ෂ හිත හැදුවා. නේද? කිසිදු දෙයක් කෙරෙහි ඇලීම් ගැටීම් නැති හිතක් සකසන්න දක්ෂ වුණා. නේද? මාර පරාජය කළා. නේද? හොඳයි. අපි මෙන්හන්ස අපි මේ කතා කරේ දස මාරයෝ ගැන. මේ දස මාරයෝ ගැන කතා කරපු නිසා මෙන්හන්ස තව දුරටත් ඒ ගැනම කතා කරනකොට දස මාර ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද කියලාත් අපිට කතා කරන්න පුළුවන්. අපි මේ දස මාරයෝ ගැන කතා කරා දස මාරයන්ට අහු වෙන්නේ කොහොමද දස මාරයන්ට අහු නොවී ඉන්නේ කොහොමද කියලාත් අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගත්තා. තව දුරටත් අපි මෙන්හන්ස මේ දස මාර ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද කියන යනවගත් අපිට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම් හොඳයි. බුදුහාඳුර දේශනා කළේ පුතේ එහෙම දස මාරයන්ගෙන් ගැලවෙන්න නම් අර අපි බුදුහාඳුර දේශනා කළේ පච්චවෙක්කිතා පච්චේක්කිතා කායේන කම්මං කාතබ්බං කයෙන් කරන දේ නේද මේ తాවකාලික ලෝකයක් පංචකාමය කියලා අපි භුක්ති විඳින්නේ මම භුක්ති විඳිනවා නම් සුවයි සැපයි නිත්‍යයි කියන ආකල්ප තුල ඒක ඇත්තද පුතේ ඒක ඇත්ත නෙමෙයි නේද මගේ සංකල්පනාවක් විතරයි බොරු සංකල්පනාවක් නේද බුදුහාඳුර දේශනා කළේ මනෝමය බොරුව තුලයි මේ හිත හසුරවන්නේ කියලා දැනගෙන හැම තිස්සෙම මොකද කරන්න ඕනේ කරන දේ හරි විදිහට හොඳට හිතලා කරන්න මේ කරන දේ මගේ හිතේ අකුසල ධර්ම ඇති වෙනවද නේද එහෙම නැත්තම් මේ කරන දේෙන් අනුන්ගේ හිතේ අකුසල ධර්ම වැඩෙනවද නේද? දැන් මෙතුමිය බලන්නකෝ මේ බුධාන්තර දේශනා කළා ලාභයට, කීර්තියට, ප්‍රශංසාවටවත් නේද? මෙතුමිය පාවා දුන්නද? නෑ පාවා දුන්නේ නෑ. බුධාන්තර දේශනා කළේ අන්න ඒ විදිහට දහම රකින කෙනෙක් වෙන්න. තමා තුලින් නේද? ප්‍රත්‍යක්ෂ කරගන්න තමා තුලින් ඇත්ත යථාර්ථය. වටහාගෙන දහම තුල හිත හසුරවන්න නේද වැරදි වැඩක් කරන්න එපා පච්චේක්කිතා පච්චේක්කිතා වාචාය කම්මං කාතබ්බා වචනයක් කියන්න යනකොට නේද යම් වචන වලින් සමහර පුද්ගලයෝ ඇඳ බැඳ තබල වැඩක් අපිට නෑ හැබැයි ඇත්ත යථාර්ථය තිත්ත උනත් අර කියන්නේ ඇත්ත තිත්තයි කියලා තිත්ත උනත් තිත්ත බෙහෙත් දීවොත් ලෙඩේ හොඳ වෙනවා නේද අසුභයි කියන එක අපි කියන්න කැමති නෑ මේ ශරීර අසුභයි කියලා නේද හැබැයි ඒක දකින්නම වෙනවා කවදා හරි දවසක හැබැයි මේක නිට්ටයයි කියන අනිත්‍යයි කියලා අපි දකින්න කැමති නැහැ මේක අනිත්‍යයි කියලා දකින්නම වෙනවා එතකොට අනාත්මයි කියලා දකින්න කැමති නැහැ එතකොට බුධාන්තර දේශනා කළේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය දැක දැක මේ හිත හසුරවන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය වෙනස් කරලා කියන්න එපා මුලා කළොත් අනිත් කෙනා මුලා කළොත් මොකද වෙන්නේ පුතේ මට නිවනක් තියෙද මට නිවනක් නැහැ ගොඩක් පිරිස එකතු කරලා මුලාව දේශනා කරලා මට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ අනිත් ඇත්තන්ට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ නේද? එතෙ බුද්ධාන්තර දේශනා කළේ කවුරු තරහ වුණත් නේද? කවුරු මොනවා කිව්වත් ඇත්තම පවසන්න නේද? යථාර්ථයම පවසන්න. එතකොට බුද්ධාන්තර දේශනා කළේ ඒ වගේම හිතන දේ රහසින්වත් පවක් නොවන තැනට නේද? යථාර්ථය දැක්කහම රහසින්වත් පවක් වෙන්නේ නෑ පුතේ. හේතුඵල ධහම. හේතු තියෙනකොට ඇති වෙන ධර්මතා විඳින්න කෙනෙක්වත් විඳින්න දෙයක්වත්
විඳවන්න දෙයක්වත් ඇත්තේ නැති බව හොඳින් වටහාගෙන මේ හිත හසුරවන්න. එහෙම වුණොත් අපිට මේ දසමරුන්ගේ බේරෙන්න පුළුවන් පුතේ. මේ ආකාරයට මේ කතා කරේ මේ සුභා මහ රහත් තෙරණින් වහන්සේගේ කතා පුතන්සාරෙන් තමයි. මේ දසමාරයෝ ගැන දසමාර ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද යන වගත් අපි ඔබට මේ කරුණු කාරණා පැහැදිලි කර දුන්නේ. අපි මේ හැමෝම දසමාරයන්ට අහු වෙලා ඉන්නේ. අපි මේ උත්සාහ කරන්නේ දසමාරයන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නයි. මිදෙලා තමන්ගේ හිතේමයි තියෙන්නේ පුතේ මාරයෝ, වෙන බාහිර පරිසරේ නැක නෑ. ඉතින් අපි මේ ඔබට කියලා දෙන්නේ ඒක වටහාගෙන අපි වැඩ කටයුතු කරන්න ඕනේ. අපි මේ ඔබට නිරන්තරයෙන්ම කියලා දෙන්නේ දසමාර ග්‍රහණයෙන් මිදෙන්න තමන්ගේ සිත පුරුදු කරගන්න, නිවැරදි දැකීමක් ඇති කරගන්න, දසමාර ග්‍රහණයෙන් මිදෙන්නයි කියලා තමයි අපි ඔබට නිරන්තරයෙන් මේ කරුණු කාරණා කියලා දෙන්නේ. හොඳයි, අදටත් අපිට ලැබිලා තියෙන කාල හොරාව මේ ආකාරයට නිමාවටපත් වෙනවා. අපගෙන අනුකම්පාවෙන් අපිට කරුණු කාරණා කියා දීමට පැමිණි මෙරිහෙනගම ශ්‍රද්ධා ගෞතම අපි මෑණියන් වහන්සේට දහම් කරුණු තවත් ලෝකුරා කියා දීමට අවශ්‍ය වන කායික මානසික සත්‍යයත් නිදුක් නිරෝගී සම්පත්තියත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමටත් හැකිවයි අප එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. අවසරයක් මෑණියන් වහන්සේ. එමෙන්ම සුපුරුදු පරිදි අපට මෙම ස්ථානය ලබා දෙන රාජගිරිය බර්ඩ් පාර්කයේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටද අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් නැවතත් මෙවැනිම වූ නිකලස් මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා කිරීමේ අදිටනින් අදට අප ඔබ නිවසෙන් සමුගන්න ඔබ සැමට සම්මාන සමාගම්.